පූජ්‍ය වෙඬරුවේ උපාලිහිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 69 වැනි උපන්දින අවස්ථාවේ කළ ප්‍රකාශය මෙසේයි. ඔබතුමා ගැන සඳහන් කරනකොට හිට්ලර් හැටියටත් හඳුන්වලා තිබුණා. ඉතින් අපි මතක් කරනවා හිට්ලර් කෙනෙක් වෙලා හරි මේ රට හදන්න කියන එක තමයි මහා සංග්‍රහණයේ අවසාන වශයෙන් මතක් කරන්නේ. ඔබතුමා මිලිටරි පාලනයක් හරි අරගෙන ඇවිල්ලා මේක හදන්න කියලා නැවතත් මතක් කරනවා. මංගල සමරවීර මහතා සිය නිවේදනයෙන් කියා සිටින්නේ රටේ වැදගත් සහ පිළිගත් නායක හිමිනමක විසින් කරන ලද මේ ප්‍රකාශය බැරෑරුම් සහ ද්වේෂ සහගත එකක් බවයි. බුද්ධ දර්ශනය පිළිගන්නා සැබෑ බෞද්ධයෙකු ලෙස තමා එම ප්‍රකාශය පිළිබඳව අතිශය කනගාටුවට පත්වන බව පවසනවා. අමාත්‍යවරයා සිහිපත් කරන්නේ ජර්මනියේ නාසි පාලකයා වූ ඇඩොල්ෆ් හිට්ලර් ගැන හෝ ඔහු ගෙනගිය මිලිටරි පාලනය පිළිබඳ අංශුමාත්‍රයක් හෝ දන්නා කිසිවෙකෝ මෙවැනි ප්‍රකාශයක් නොකරනු ඇති බවයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම දේශනාවේ කිසිදු තැනක තම ශ්‍රාවකයන් වහන්සේලාට ඒකාධිපති පාලනයන් සඳහා අනුබල දීමට උපදේශයක් හෝ අනුග්‍රහයක් කිසිදු තැනක දක්වා නැහැ. බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ මෙරට සමාජ සංස්කෘතික දේහය තුළ බලහත්කාරී ඒකාධිපති පාලනයන්ට කිසිදු අවසරයක් ලබා දීමට ජනතාව ඉතිහාසය පුරාම ඉඩ තිබුවේ නැහැ. එදා මෙදා තුර මිනිස් ශිෂ්ටාචාරයේ ක්‍රූරතම පාලකයා වූයේ හිට්ලර්. ඔහුගේ ම්ලේච්ඡ පාලන තන්ත්‍රය බවට පත් වූයේ නට්සි හමුදා නිලධාරීන්. ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පාලනය තුළද මීට නොවෙනස් ගති ස්වභාවයක් පෙන්නුම් කරමින් පැවති බව රහසක් නොවේ. එහි පළමු පියවර වූයේ දේශප්‍රේමිත්වය උත්කර්ෂයට නංවා බැහැර කළ යුතු ජාතිවාදී ආගම්වාදී ගෝත්‍රකත්වයට රට ඇදගෙන යාමයි. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රාජපක්ෂ පවුල් පාලනයට එරෙහි වූ කිසිවෙකුටත් එදා රට තුළ ජීවත්වීමට අවසරයක් නොතිබූ බව මංගල සමරවීර මහතා සිය නිවේදනයෙන් සිහිපත් කරනවා. රාජපක්ෂලාගේ උදහසට ලක් වූ බොහෝ දෙනාට සිදු වූයේ රට හැරයාමටයි. එසේ නොගිය බොහෝ දෙනා රට තුළ තැන තැන ඝාතනයට ලක් වුණා. තවත් පිරිසකට ජීවත්වීමට වාසනාව හිමි වුවත් අත්පා අහිමි වුණා. රාජපක්ෂ භීෂණයෙන් බැටකා ජීවිතය අහිමි කර නොගත් මිනිසුන් මීට සාක්ෂි දරනු ඇතේ. හිට්ලර් මෙන්ම රාජපක්ෂවරුද මරණේ වෙඩි උණ්ඩයට පමණක් සීමා කළේ නැහැ. සුදුවැන්, ගන්සයිට්, රියනතුරු, ගෙලවෙලලා ගැනීම් ආදී උපක්‍රම පමණක් නොව ග්‍රීස් යකුන් පවා මරණ වරෙන්තුවගෙන ගෙයින් ගෙට ආ බව සිහිපත් කළ යුතු බව මංගල සමරවීර මහතා කියා සිටිනවා. එපමණකින් නොනවතුණු මහින්ද රාජපක්ෂ මහතා සිය ජීවිත කාලය පුරාම රටේ තනි ඒකාධිපති පාලකයා වීමේ වියරු ආශාව 18 වැනි විවස්ථා සංශෝධනයේ මගින් සඵල කරගනු ලැබුවා. සිය බලලෝභයේ හේතුවෙන් එදා ජීවිතෙන් වන්දි ගෙවීමට සිදු වූ කිසිවෙකු ගැන අදත් රාජපක්ෂලාට කනගාටුවක් නැහැ. පසුගිය ඔක්තෝබර් මස 21 වැනිදා ගම්පහදී පැවති ව්‍යත්මග රැස්වීමකදී නව ව්‍යවස්ථාවට සහය දක්වන්නේ දේශද්‍රෝහීන් බැවින් ඔවුන්ට මරණය ලබා දිය යුතු බව ප්‍රකාශ කෙරුණා. විශ්‍රාම ගිය හමුදා නිලධාරියෙකු වූ කමල් ගුණරත්න එම ප්‍රකාශය කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාද මුලසුනේ තබාගෙනයි. විශ්‍රාම ගිය තවත් හමුදා නිලධාරියෙකු වූ සරත් වීරසේකර මහතා පසුගිය ජූනි 12 වැනිදා පවසා තිබුණේ බලහත්කාරී අතුරුදන් කිරීමට එරෙහි පනත අතුරුදන් වූවන්ගේ කාර්යාලය සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීමට සහය දක්වන සීලු දෙනා සිය පාලනයක් යටතේ එල්ලාමරා දමන බවයි. ශ්‍රී ලංකාව නැමැති ධර්මද්වීපයේ සුණු විසුණු කර මිලිටරි පාලනයකට නතු කිරීමේ සැබෑ ඌමනාව ඇත්තේ රාජපක්ෂලාට සහ ඔවුන්ගේ සහචරයන්ට බව මෙම සියලු ප්‍රකාශ මගින් සනාථ කරන බව මංගල සමරවීර මහතා කියා සිටිනවා. විවිධ වරප්‍රසාද වෙනුවෙන් භික්ෂුත්වයට මෙන්ම බෞද්ධ දර්ශනයටද අදාළ නැති බොහෝ දේ සිදු කරමින් තිබෙනවා. මේ නිසා හැකි ඉක්මනින් භික්ෂු සංඝායනාවක් කැඳවීම කළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.